දැන් ඡන්දයක් එනවනේ. ඡන්ද කියන්නේ මහ ජනතාවගේ කැමැත්ත, කියන්නේ ජනවර්ම. 2022ට ආපහු ගියෝතින් 2022ේදී තිබ්බේ ජනවර්මක් තියෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා, ජනවර්මක් තියෙන පාර්ලිමේන්තුවක් තියෙනවා. නමුත් රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය සහ ඒ අර්බුදය විසින් ජනිතක දේශපාලන අර්බුදය විසින් මේ රට අන්ගවනබල් පාලනය කරන හැටි අත්තරපත් වුණා. දැන් එතකොට ඊට පස්සේ තමයි මේ ජනතාව පාරට ඇවිල්ලා මේ උද්ඝෝෂණය කරේ. දැන් බංග්ලාදේශය දිහා අද බලනකොට පේනවා මේ මේ වගේ සමාන සිදුවීම් වෙනසුවෙලාවෙත් පේන්න තියෙනවා. දැන් මේ ජනවර්ම එතකොට අහෝසි වුණාද නැත්නම් ජනවර්ම තිබුණාද ඒ වෙලාවේදී? මේ 2022දී ජනවර්මට මොකද වුනේ? ඕ ඒක අලුත් ප්‍රවංචයක්. ඒ කියන්නේ එකක් තමයි විදි සටන් කියන එක. දැන් ඕකේ 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 මෙහෙම තියෙනවා. දැන් ඕකේ ලංකාවේ වමට එහෙම වෙලා තියෙන ප්‍රධාන දෙයක් තමයි සුවචන මේ 80 දශකයේ ඉඳලා ස්ට්‍රයික් එකේ ඉඳලා ගත්තම වමනේ සාමාන්‍යයෙන් උද්ඝෝෂණය කරන්නේ ඒක ඒක හරිනේ. හැබැයි මේකේ ව්‍යුහාත්මක වෙනසක් වුණා මේක මේ සෝෂල් මීඩියාවට පස්සේ. අර අර උද්ඝෝෂණ ආකෘතිය ප්‍රයිවටයිස් වෙනවනේ. ඒක සෝෂල් කියලා කියවට ඒක ප්‍රයිවටයිස්. ඒතර ප්‍රයිවටයිස් වුණාට පස්සේ මම කියන්නේ ජියෝපොලිටික්ස් එකකට සම්බන්ධ වෙනවා කියලා. අර අපි මේ ප්‍රයිවටයිස් කරා කියන එකත් පොඩ්ඩක් සම්බන්ධ කරොත් දැන් ඒ කියන්නේ සෝෂල් මීඩියා එක සෝෂල්. ඔව්. කියන්නේ ඔබට තියෙනවා ගිණුමක්, මට ගිණුමක් තියෙනවා. හැබැයි දෙන්නද අවස්ථාවක මට පුළුවන් මගේ ගිණුම බූස්ට් කරන්න. අන්න ඩොලර් 100ක් හරි 200ක් හරි ඩොලර් 1000ක් හරි 10000ක් හරි දාලා මගේ ගිණුම බූස්ට් කරාම අර ඔබේ ගිණුමට යන්න බැරි දුරක් අර තෙල් ගැහුවා වගේ මගේ දිනුම යනවා. ඔව්. සුවසන එක තව එකක් තියෙනවා. දැන් ඔබ කියන්නේ ක්වොලිටි පැත්තනේ ඔය. ඔව්. ක්වොන්ටිටි ගමු. දැන් උදාහරණයකට ඔබට ඉන්නවා අනුගාමිකයෝ, අපිට අනුගාමිකයෝ කියන්නේ වාගේ අදහස් පිළිගන්නේ 300ක්. ඔව්. මට ඉන්නවා මේ අපිටම 60000ක්. Facebook එකේ හරි සෝෂල් මීඩියා එකේ මොකද වෙන්නේ? ඔයයි මායි කියන දේ වැදගත් නැහැනේ. ඔව්. ඒතර මම කරන්නේ මම මොකක් හරි අයිඩියා එකක් දැම්මම මේක යනවා 60000ක්. මට පුළුවන් යනවා ඒකට කම්පැනි එකත් සපෝට් කරනවා. දැන් ඔයාට යන්නේ 300යි මට යන්නේ 60000යි. ඔව්. ඒ කම්පැනි එක වුණත් මාව තමයි එන්කරේජ් කරන්නේ. දැන් මේ මේක බිස්නස් එකනේ. වැඩිපුර දාන්න කියලා. ඔව්. ඒ කියන්නේ මාව මට අඳුල්ලලා දෙනවා තව ඈම. ඔයා මේ විදිහට කරන්න. ඔහොම නෙවෙයි. ඔන්න ඔහොමම. දැන් ඔය ටික කාලයක් ගියාම මේක ඇල්ගොරිතම් එකක් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් ඊට පස්සේ ඔයාට තියෙන දේ නිකන් ඉන්නේ. ඒ කියන්නේ මොකද ඒකේ හරි වැරද්ද නෙවෙයි එන්නේ. අපි කියන්නේ දැන් දැන් උදාහරණයක් ඔයා කියන දේ හරි වෙන්න පුළුවන්. මං කියන දේ වැරදි වෙන්න පුළුවන්. හැබැයි මේක පරිශීලනය කරන ඇන්ට යනවා අර ක්‍රමානාත්මකව වැඩි දෙනෙක්ගේ අදහස තමයි හරි අදහස කියලා. අර ගුණාත්මකව උසස් අදහසට සෝෂල් මීඩියා යුගයකදී මේ ලොකු අකරතැබ්බකට මූණ දෙන්න වෙනවා. ඉතින් හරිනම් මේව නියාමනේ වෙන්න ඕනේ. හැබැයි එහෙම එකක් වෙන්නේ නැහැනේ. ඒතර මම කියන්නේ ඔන්න ඔය தත්ත්වය තමයි අර මහජන ඡන්දයෙන් දිනන ආණ්ඩුවකට වෙන්නේ. ඒ කියන්නේ වෙනදා එහෙම නැන්නේ ස්ටේබල් නේ අවුරුදු 4 හරි 5ක් හරි 6ක් හරි. 5ක් හරි ඒ ගාන දෙන ගාන මේ හැමෝම දන්නවා මේක මෙතනින් එහා මොනවක් කරන්න බෑ කියලා. හැබැයි දැන් මේක ටෙස්ට් වෙලා තියෙනවා ඉතිහාසය තුල first time. ඕනනම් එහාට මෙහාට කරන්න පුළුවන්. බංගලාදේශය ඇත්තට උනේ ඒකයි. ඒකට කවුරුවත් දන්නේ නැහැ එකපාරට මෙහෙම පිරිසක් කොහෙන්ද ආවේ පාරට. ඒ කියන්නේ මොකද විසිබල් විදිහට බැලුවම නැතට එහෙත් තියෙනෝනේ ඔත්තු සේවා තියෙනවා මේ ඔක්කොම තියෙනෝනේ තියෙද්දි මේක වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කල්පනාවෙන් බලන්න ඕන එක තමයි මේ අපි මේ දැන් ජීවත් වෙන යුගයේ ඒකට අපි කියන්නේ පෝස්ට් මීඩියා සහ පෝස්ට් හියුමන් කියලා. ඒ කියන්නේ තව දුරටත් අර වෙනදා හිතපු සවිඥානික අරගෙන හිතලා මතලා තීන්දුව ගන්න පුද්දලයා එහෙම නෑ. ඒ කියන්නේ අපි දන්නේ නැතුව ඕල්රි අපි කියන්නේ අර දැනටමත් අපට අතපොවා ඇත. ඒ කියන්නේ අපි දන්නේ නෑ මේ වෙලාවේ කවුරු හරි මොන හරි කිව්වම අපි දන්නේ නෑ මෙයා ඇයි එහෙම කියන්නේ. එයාට කවුරු කිව්වද? මොකද්ද හේතුව? ඉතින් මම කියන්නේ ඒ නිසා අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි මේ ජීවත් වෙන යුගයේදී මහජන කැමැත්ත, ඡන්දය මේ ඔක්කොම කමචලයිසලාදී ඒක අලුත් කියලා මම කියන්නේ. ඔව්.